ඉංග්‍රිසි භාෂාව සඳහා උපාධියක් ලබා ගැනීම, ඒ වගේම ජාත්‍යන්තර සුසුකන් ලබා ගැනීම කරන්න පුළුවන් නම් හැමෝටම ප්‍රයෝජනවත් අධ්‍යාපනයක් වෙනවා. 21 වෙනි සියවසේ අධ්‍යාපන රටාව ලංකාවට ගෙනල්ලා තියෙන්නේ SLQS කියලයි. ඉංග්‍රීසි වලට විතර නෙමෙයි මේක හැම ක්ෂේත්‍රයකට වලංගුයි. අපි උත්සාහ කළා SLQF qualifications රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට ලබා දෙන්න. මොකද එයාට තාමත් අවස්ථාවක් නැහැ රූපලාවන්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ වූ කොස්මොලොජි හෝ ඒස්තටික් පැත්තෙන් උපාධියක් ලබා ගන්න. උපාධියක් කරා යන්න සකස් කරලා තියෙන ඉනිමකට තමයි SLQF කියලා කියන්නේ. ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. ඩිග්‍රී ඒවෝඩින් ඉන්ස්ටිටියුට්ස්, ඒ කියන්නේ උපාධි පිරිනමන ආයතන විශ්වවිද්‍යාල කොහොමද රෙජිස්ටර් කරන්නේ කියලා. ADA කැම්පස් එකට මේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එක ඔස්සේ උපාධියක් කරා ඔයාලා ගෙනියන්න පාසු වෙනවා. මේ වැඩපිළිවෙළ සම්බන්ධ වෙලා ඔයාලගේ ප්‍රදේශයේ පොඩියට පාඩියක් පටන් අරගෙන ඒක ක්‍රමයෙන් දියුණු කරගෙන ක්‍රමයෙන් ඔයාලට ගුරුවරයෙක් වෙන්න ආරසසන මේ වැඩපිළිවෙළ ගැන දිගින් දිගටම දැනගන්නත් ADA කැම්පස් එකත් එක්කලා සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් අපි ඔයාලා වෙනුවෙන් WhatsApp group එකක් හදලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කරන වීඩියෝ වල links එතෙන්ට දාපුවාම ඔයාලා ලේසි මේ කරුණු වැඩි වැඩියෙන් දැනගන්න. ඔයාලට ඒ WhatsApp group එකේ join වෙන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ description එකේ තියෙන WhatsApp link එක click කරලා touch කරලා ඒ WhatsApp group එකට join වෙන එකයි. SLQF level 5 තමයි උපාධිය වෙන්නේ. මේ සැරේ O level කරන අය අදිස්ථානීය යුතුව SLQF ඔස්සේ ගමන් කළොත් එයාලට ලේසියෙන්ම අවුරුදු 5ක් තුලදී උපාධියක් ලබා ගන්න පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාලයට ගියොත් මේ උපාධිය ලබා ගන්න අඩුම ගණනේ අවුරුදු 6ක් යනවා. SLQF level 5 තමයි උපාධිය වෙන්නේ. මේ සැරේ O level කරන අය අදිස්ථානීය යුතුව SLQF ඔස්සේ ගමන් කළොත් එයාලට ලේසියෙන්ම අවුරුදු 5ක් තුලදී උපාධියක් ලබා ගන්න පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාලයට ගියොත් මේ උපාධිය ලබා ගන්න අඩුම ගණනේ අවුරුදු 6ක් යනවා. මේ පාඨමාලාව Zoom මගින් පවත්වන්නේ. ඒ නිසා පාලා A level පන්ති ඉන්න ගමනුත් මේ SLQF 3 diploma පාඨමාලාව කරගෙන යන්න පුළුවන්. පාඨමාලාව තුලින්ම ඔයාලට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව, ඒ කියන්නේ spoken english ඔයාලට පුළුවන් වෙනවා. කැමති අයට රූපලාවන්‍ය සම්බන්ධ සබ්ජෙක්ට් උත් ඉංග්‍රීසියෙන් කරන්න පුළුවන්. ඒකත් ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් වගේම තවත් විෂයක් ඉගෙන ගැනීමේ පාසුකමක් වෙනවා. ප්‍රායෝගික පාසුකම් සඳහා ක්‍රමවේදිකුත් SLQF තුන ඩිප්ලෝමා තුල LDA කැම්පස් එක සංවිධානය කරනවා. SLQF ක්‍රමවේදය අනුව පාලා SLQF 5 ලෙවල් එකකින් පටන් ගත්තොත් ඔයාලට පහසුවෙන්ම උපාධිය කරා යන්න මාර්ගය විවෘත වෙලායි තියෙන්නේ. LDA කැම්පස් එකට උපාධි ප්‍රදානය සඳහා නීතියානුකූල හැකියාවක් නැතත් SLQF 3 පටන් අරගෙන SLQF 5 දක්වා යන ක්‍රමවේදයක් සැලසුමක් තියෙනවා. ඒ ගමන යන්න කැපවීමෙන්, උනන්දුවෙන්, අදිස්ථානයෙන්, ඕනකමින් වැඩ කරන සිසු සිසුවියන් පිරිසක් එකතු කරමින් ඉන්නවා. කොස්මොලොජි නැත්නම් බියුටි කල්ජ ක්ෂේත්‍රයේ අයට උපාධියක් ලබා දීමට LDA කැම්පස් එක දරන ප්‍රයත්නය කාරණා දෙකක් හින්දා අපහසු වෙලා තියෙනවා. පළවෙනිම කාරණය තමයි මහජනයාගේ බදු සල්ලි වලින් ලැබිච්ච අතිවිශාල මුදලක් වියදම් කරලා, ඒ වගේම ආසියානු සංරක්ෂණ බැංකුවෙන් ගත්තු ණය මුදල් වියදම් කරලා, වෙන විදිහෙන් කියනවා නම් රට ණය කරලා, ඒ අනුව මේ NVQ එකට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීලා නොමග ගිය අතිවිශාල පිරිසක් ලංකාවේ සිටීම. දෙවෙනි එක තමයි NVQ දැනගත කරන්න රජයේ නිලධාරීන් විශේෂයෙන්ම ෘතීක සහ වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාව අපි කවුරුත් කියන විදිහට TVEC එක ධර්ම ප්‍රයත්නය SLQF එක දැනගත කරන්න රජයේ හෝ පුද්ගලික ආයතනයක කිසුවෙක් උනන්දු නොවීම. මේ කතාවට සපෝට් කරන්න පුළුවන් උදාහරණයක් තමයි ලෝක බැංකුව ආධාරවලින් SLQF වාර්තාව එළි දකිමින් තිබියදී NVQ ඔපරේෂන් මැනුවල් එක දිගින් දිගටම, ඒ කියන්නේ 2009, 2016, 2021 ඔය විදිහට දිගින් දිගටම එළි දැක්වමින් තිබීම. මේවා නිකන් කරන්න බෑ. මේවට තමයි විදේශ ණය ගත්තේ. ඒ වගේම මහජනතාවගේ බදු මුදල් වියදම් කළේ. සාරාංශයක් හරියට කියනවා නම් කළ යුතු දේ වෙනුවට නොකළ යුතු දේ තමයි කළේ. ඒ කාර්යය, ඒ කියන්නේ SLQF එක දැනගත කිරීමේ කාර්යය උද්ගලිකාංශයෙන් දැනට පැනට අරන් තියෙන්නේ LDA කැම්පස් එක විතරයි. ඉංග්‍රීසි භාෂාවේ උපාධියක් කරා යන්න අවශ්‍ය කරන
පසුබිම අත්වාරම දැන් LDA කැම්පස් එක දාලා ඉවරයි. මෙතනදී තියෙන එක පහසුවක් තමයි මේ දවස්වල හැමෝම රට යන්න, විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කරන රටවල් වලට යන්න දරන උත්සාහය. ඒ වගේ රටකට රැකියාවට යනවා නම් අනිවාර්යයෙන්ම IELTS කියන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ලන්ඩන් වල එංගලන්තේ ලන්ඩන් වල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ IELTS අඩුම වශයෙන් ජෙනරල් විභාගයෙන් ඒගොල්ලෝ කියන හැටියට බ්‍රෑන්ඩ් ස්කෝ එක පහකට වැඩි ගාණක් ලබා ගන්න ඕන. අපි මේක සංසන්දනය කළොත් SLQF එකලා SLQF level 3 සමාන තත්ත්වයක්. ඒකේ අදහස් වෙන්නේ නැහැ SLQF level 3 ලැබුණම අර විභාගයේ IELTS කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. නමුත් මෙතෙන්දි කියවෙන්නේ SLQF level 3 කියනවා නම් එයාලට පහසුවෙන්ම IELTS වෑස් ප්‍රෝ එක පහට වැඩි ගාණක් ගන්න පුළුවන් කියන එකයි. එරඩිය කැම්පස් එක SLQF 3 ඩිප්ලෝමා පාඨමාලාව සකස් කරලා තියෙන්නේ යුරෝපයේ සෑම රටක්ම වගේ පිළිගන්න CEFR B2 මට්ටම හා සම වූ සිලබස් එකකි. එතකොට SLQF 3 මට්ටමට ආපුවම IELTS වෑස් ප්‍රෝ එක 5.5 6.4 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. LDA කැම්පස් එක මුලින්ම හඳුන්වා දෙන්නේ නවකයන් සඳහා, ඒ කියන්නේ බිඳ බිඳලා යන අය සඳහා SLQF 3 ඩිප්ලෝමා පාඨමාලාව. IELTS කරන්න මුල් සූදානමක් හැටියට ඕන කරන මූලික දැනුම ලබා ගන්න කියලා අපගේ මේ SLQF 3 ඩිප්ලෝමා පාඨමාලාවල බැඳුනොත් සෑහෙන කාලයක් යනවා. ඒ නිසා ඒ අය වෙනුවෙන්, ඒ කියන්නේ නවකයන් නෙවෙයි, යමක් දන්න අය වෙනුවෙන් යම් කිසි වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ මොකද දැන් හැමෝම රට යන්න දඟලනවා, උත්සාහ කරනවා, IELTS කරන්න උත්සාහ කරනවා. රටේ ආර්ථිකයත් එක්කලා වැඩිකල් ඒ විදිහට මේ රටේ ඉන්නත් අමාරුයි. ආර්ථික ප්‍රශ්න දවසින් දවසම දරුණු වෙනකොට IELTS විභාගයට ඉක්මනින්ම වාඩි වෙන්න වෙනවා. කොහොම වුණත් LDA කැම්පස් එක යොමු වෙන්නේ SLQF 3 ඉංග්‍රීසි ඩිප්ලෝමා වෙතයි. යමක් දන්න අයට මුලින්දලා ඉංග්‍රීසි පාඨමාලාව කරන එකේ තේරුමක් නැහැ. SLQF ක්‍රමය මේ ප්‍රශ්නෙට උත්තරයක් සහිතව ඉදිරිපත් වෙච්ච ක්‍රමයක්. සම්පූර්ණ විස්තර කරන්න ගියොත් මේ වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඔයාලට බෝරින් වගේ හිතෙයි. ඉතාම කෙටියෙන් සරලව කියන්නම්. ක්‍රෙඩිට් ඈර්නින්, ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් RPL නැත්නම් පෙර ඉගෙනුම. පෙර ඉගෙනුම කියන්නේ මොන ක්‍රමයෙන් හෝ කලින් ඉගෙනගත්තු දේ. ඒ අනුව පුළුවන් යමක් දන්න අයට අවශ්‍ය ටික විතරක් ඉගෙනගෙන මේ ඩිප්ලෝමා එක ලබා ගන්න. ඒ වගේම අවශ්‍ය කරන දැනුම මට්ටම කරා යන්න. මේ වීඩියෝ එක අහපුවම ඔයාලට SLQF 3 ඩිප්ලෝමා ගැන කිසියම් අදහසක් එන්නේ නැති. මේ වගේ වීඩියෝස් ගොඩක් කරලා මේ SLQF එක සහ LDA කැම්පස් එකේ වැඩපිළිවෙල ඔයාලට ඉදිරිපත් කරනවා. අපිත් එක්ක රැඳී ඉන්න, අර කලින් කිව්වා වගේ අපේ WhatsApp group එකට join වෙන්න. මේ වීඩියෝ එකේ description එකේ ඒ WhatsApp group එකේ link එක තියෙනවා. එතන touch කරාන්න නැත්නම් click කරන්න. අපගේ මේ SLQF 3 diploma වැඩපිළිවෙල ගැන තව විස්තර කරන videos වල links ඒ WhatsApp group එකේ දාපුවම ඔයාලට ලේසි ඒවා post කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.